අලුත් ලෝකය අලුත් ලෝකය හරිමතේ හරියට හරිමතේ හරියට කවුරු කොහොම තර්ක කළත් හරක් මස් නම් කන්න මෙපා. මේ වීඩියෝ නරඹන්න සූපත් දිවියක් උදෙසා මෙවැනි කතා ඔබත් අසා ඇතිවාට කිසිම සැකයක් නෑ. මේ කේන්දරේ හැටියට නම් මේ දරුවට ගොඩක් ලොකු අපලයක් තියෙනවා. ඒ අපලෙන් ගැලවෙන්න නම් කිරිහරකෙක් මරණයෙන් බේරා ගන්න ඕන. කිරිහරක් 10 දෙනෙකු මරණයෙන් බේරා ගැනීමේ මහා පුණ්‍ය කර්මය. සාමාන්‍යයෙන් මෙවන් අවස්ථාවලදී සිදුවන්නේ ඝාතනය සඳහා මස් මඩුවට විකුණු ගවයෙකු මස් මඩුවේ මුදලාලි විසින් පවසනු ලබන වටිනාකම ගෙවා මරණින් නිදහස් කර ගැනීමයි. බරපතල රෝග පීඩාදීන්ගෙන් පෙළෙන අවස්ථාවලදීද විශේෂයෙන් කිරිහරකෙකුට අභේදානය ලබා දී පින් අත්කර ගන්නා ලෙසට අපාට නොයෙක් අවස්ථාවලදී උපදෙස් ලැබෙනු ඇත. එහෙත් මරණයට නියම වූ කිරිහරකෙකු මරණින් මුදා ගැනීමේ සත්ක්‍රියාව පිටුපස පිනට දහමට රැඳී සිංහල බෞද්ධ ජනතාව ගසා කන තවත් ප්‍රෝඩාකාරී ක්‍රියාවලියක් තිබෙන බව ඔබ දන්නවාද? ආපාර ගියාට හොඳ සිහින් තොරව කලබලයට පින් කරගන්න යන්නේ නැතිව පහත සඳහන් කරුණු පිළිබඳව මනා සිහින් යුතුව කටයුතු කරන්න කොහට ශදයක්වත් වියදම් නොකර කිරිහරක් මරණින් මුදවා ගැනීමේ පුණ්‍ය කර්මයට දායක වෙන්නට පිළියන් බව ඔබ දන්නවාද? ඒ මෙසේය. මස් පිණිස ඕ නෑම ගවයෙකු ඝාතනය කිරීම සඳහා ගෝ ඝාතකයා ආඥාපනතේ සහ පළාත් පාලන අනපනත්වර සඳහන් විවිධ විධාන ප්‍රකාරව අදාළ පළාත් පාලන ආයතනයේ සභාපතිකෙන් හෝ නගර අධිපතිකෙන් ඒ සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු ඇත. එම බලපත්‍රය ලබා දීමේදී අදාළ සතාගේ අයිතියේ නිර්වන්තිතාවය, වයස, ස්ත්‍රී පුරුෂ භාවය, එන හරකෙක්ද මී හරකෙක්ද යන වග සහ සතාගේ නිරෝගීකම යන කරුණු කාරණා නීත්‍යානුකූලව තහවුරු කරගත යුතු ඇත. මෑතකදී පුවත්පත්වල පව පළ කෙරුණු එක්තරා පුවතකින් කියවුනි තම කනකර උගස් කර පෙරදෙනෙක් සහ උගේ පැටියව බේරාගත් උතුම් තරුණ එකගේ පුතකේ. මේ පුත විමසා බැලීමේදී පෙනෙන තිබෙන බරපතල කාරණා වන්නේ එකී එළදෙන සහ පැටියාව ඝාතනය කිරීම සඳහා අදාළ පළාත් පාලන ආයතනයේ සභාපති විසින් බලපත්‍රයක් ලබා දී තිබුණාද? ලබා දී තිබුණා නම් එසේ ඝාතනයට සුදුසු බවට නිර්දේශ ලබා දුන්නේ කවුද? තම පැටියාට කිරි දෙමින් සිටි එකී එළදෙන තවදුරටත් පැටවුන් බිහි කරන්නට බැරි අබල තුබල සීසෑම කළ නොහැකි වයස්ගත එළදෙනක් බවට අදාළ කොට්ටාශයේ පශු වෛද්‍යවරයා සහතික කර තිබුණාද? එසේ නම් ඒ කෙසේද? මේ කාරණා ටික විමසා බැලුවාද? යන්න ගැටළු සහගතය. ඒද කාරණා මෙම වීඩියෝවෙන් ඉදිරි පත් කෙරුවේ කිසිවෙක හෝ අපහසුතාවයට පත් කිරීමට නොවන බවත් නූතන කච්චපුට පරපුරේ ඇත්තන් අපේ කනින් රිංගන්නේ අපගේ නොදනුවත් භාවය නිසා බවත් අවධාරණය කිරීමට බවත් සැලකුව මනාය. ඉතින් මේ වගේ තොරතුරු දින්න පතාම නරඹන්න පහලින් අලුත් ලෝකයේ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. දවස සුභ වේවා. ඔබට ජය වේවා.